මේ අරගලයේ උච්චවස්ථාවේදී ගෝඨාභය රජමැතිතුමා මැයි 11 ප්‍රකාශයක් කෙරුවා මම 19 විවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරනවා ඒ වගේම විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න පියවරක් ගන්නවා කියලා. නමුත් අද විජේදාස රාජපක්ෂ ගරු ඇමතිතුමා ඉදිරිපත් කරන්නේ යහපාල ආණ්ඩුව ගෙනාපු 19 නෙවෙයි 22 යනුවෙන් හැඳින්වෙන විවස්ථා සංශෝධනය ජනාධිපතිතුමාගේ බලතල වැඩි කිරීම. මේ අය 22 ඒ හැටියට ගේන්නේ ජනතාව ඉල්ලන දේ නෙවෙයි ඒගොල්ලන්ට උනදී. ඉන්දියාවේ නියෝජිතවරු ඇවිල්ලා සාකච්ඡා කෙරුවට අපේ ඉදිරියට දෙන ආධාර කර වචනයක් වත් ඔවුන් ප්‍රකාශ කරලා තිබා ඉන්දියාවේ කුල්ලේ මණ්ඩලයෙන් මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න ඕනේ. ඒ වගේම ඔවුන් කිව්වා අපි පසුගිය කාලේ ලංකාවට ලබා දුන් ආධාරවලට අපිට ව්‍යාකෘති ගණනාවක් ලබා දෙන්න කියලා. බලාගාර කීපයක් ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි අතර අදිබල ඇති විදුලිය ලබා දෙන්න කේබලයක්. ඒ වගේම ඔවුන් අලුත් ඉල්ලීමකයක් කරලා තිබ්බා. එකක් තමයි මන්නාරම් ද්‍රෝණියේ තෙල් ඒ කලාප දෙකක් එයාට ලබා දෙන්න. අනිත් එක භයානකම දේ තමයි ත්‍රිකුණාමලයේ වරාය අවට ඉඩකඩම් කාර්මික සංවර්ධන ප්‍රදේශයක් හැටියට ලබා දෙන්න. ඉතින් මේක භයානක තත්වයක්. ඉතින් ඉතාමත් පැහැදිලි මේ අය ක්‍රමක්‍රමයෙන් පිරණේ නර්මස්ථාන එයා සන්තක කරගන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයක්. ජාත්‍යන්තර මුල්‍ය අර්ථ මුදල් ලංකාවට ඇවිල්ලා ඉන්නවා. මේ ඉන්න කාලය තුළ ඇමරිකාවේ හැමිල්ටන් බැංකුව අපේ රජයට විරුද්ධව බැඳුම් කරයක් සම්බන්ධයෙන් නඩු දාලා තියෙනවා. ඒ නඩුවේ සටහනක් තියෙනවා රාජපක්ෂවරු විවිධ ස්ථානවල ශ්‍රී ලංකා රජයට අත් මුදල් තැන්පත් කරලා තියෙනවා කියලා. මං හිතන්නේ මේක අපිට විශාල ලැජ්ජාවක්. මේ රජය දේශීය වශයෙන් පච වෙලා තියෙනවා, ජාත්‍යන්තර වශයෙන් පච වෙලා තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා මේ රජයට දැන් විකල්පයක් නැහැ. ගෝඨාභය රාජපක්ෂයි ආණ්ඩුවයි මේක දාලා යන්න ඕන. ලොක්ඩවුන් එකක් නොවුනට රට වහලා අද ඉඳලා. ඉතින් මේ අවස්ථාවේ අපිට කියන්න තියෙන්නේ දෙයියන්ගේ නාමෙන් මේක දාලා යන්න.